අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් පුවත් සිරස්තල බස්නාහිර පළාතේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ වෙඩි පහර කින්මියයයි කොළඹට ආ අන්තරේට කඳුළු ගෑස් සෙන්කඩකල ප්‍රකාශනය එලිදකි පවතින තත්ත්වය දින කිහිපයකින් විසඳන බවට ජනපතිගෙන් පොරොන්දුවක් අදත් රටපුරා රජයට එරෙහිව උද්ඝෝෂණ සාමකාමී අරගලයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් ආශිර්වාදය මෛත්‍රී කියයි අගමැති ඉක්මනට ගෙදර යන බවත් මෛත්‍රී පවසයි ඉල්ලා අස්වි ගෙදර යන ජොන්සන්ලා අපට කොහින්දෝ එංගලන්තේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ අද ටෙලිවැකියෙන් ඉන්ධන පොලිමක ඝාතනයක් හත් දිනක ගාල්ලේදී අත්අඩංගුවට ඉන්ධන නිසා අදත් රටම උණුසුම් 22 වෙනස් වී යුතු තැන් ගැන නීතිඥ සංගමය කරුණු කියයි ජනකගේ ප්‍රකාශයට පරීක්ෂණයක් බලශක්ති ඇමති ඉල්ලයි බස්නාහිර පළාතේ පහත සඳහන් පොලිස් කොට්ටාසයන්හි සියලුම පොලිස් බල ප්‍රදේශ ආවරණය වන පරිදි අද රාත්‍රියේ 9 සිට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මීගමුව, කැලණිය, නුගේගොඩ, ගල්කිස්ස, කොළඹ උතුර, කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම යන කොට්ටාසවලටයි මෙලෙස පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත්තේ. මෙම කොට්ටාසවල පොලිස් බල ප්‍රදේශයන්හි සිටින සියලුම තැනැත්තන් තමන්ගේ නිවාසවල රැඳී සිටිය යුතු වනවා. පොලිස් ඇඳිරි නීතිය කඩකිරීම මහජන සාමය පවත්වාගෙන යාම සඳහා බාධාවක් කිරීම ලෙස සලකා තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි පොලිස් මුලස්ථානයේ පවසන්නේ. එසේම පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බල ප්‍රදේශ හරහා ගමන් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. ඒ සඳහා වෙනත් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලිසිය දැනුම් දී සිටින්නේ. හිටපු ජපාන අගමැති සින්ෂෝ අබේ අද පෙරවරුවේ වෙඩි ප්‍රහාරයකින් මිය ගියා. මියන විට සින්ෂෝ අබේ 67 වන වියෙහි පසු වුණා. මෑත කාලීන ජපාන් ඉතිහාසයේ හිටපු අගමැතිවරයෙකු සාහසිකයෙකුගේ වෙඩි පහරින් මිය ගිය පළමු අවස්ථාව මෙයයි. 1954 සැප්තැම්බර් මාස 21 උපත ලද සින්ෂෝ අබේ කීර්තිමත් දේශපාලන පවුලක උපත ලැබුවේ 1993 මැතිවරණෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරීපත් වූ ඔහු එතෙන් සිට සිය දේශපාලන ගමන ආරම්භ කළා. ජපාන් ඉතිහාසයේ තුල දීර්ඝ කාලයක් අගමැති ධූරයේ හෙබ වූ පුත්කලයෙකු ලෙස සින්ෂෝ අබේ හැඳින්විය හැකියි. 2020 සැප්තැම්බර් 16 වනදා ඔහු ධූරයෙන් සමුගන්නා විටත් ජපාන් ඉතිහාසයේ තුල ඔහු නොමැකෙන සලකුණක්සේ සනිටුවන් වී අවසන්. සින්ෂෝ අබේ අද පෙරවරුවේ වෙඩි ප්‍රහාරයකට ලක් වුණා. නාරා නගරයේදී හිටපු අගමැතිවරයා දේශපාලන රැස්වීමක් අමතමින් සිටියදී ප්‍රහාරයට ලක් වුණේ. එහිදී ඔහු බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණා. So that's why this will be so concerning to the people and obviously involving the former prime minister. So this is කෙසේ වෙතත් ඔහු අද පස්වරුවේ සිය ජීවිතෙන් සමුගත්තේ ලෝකයටම කඳුලක් එක් කරමින්. ඔහු මේ යන විට 67 වන වියේ පසු වුණා. මේ ඒ පිළිබඳව ජපානයේ සිටින අප ජාත්‍යන්තර වාර්තාකරු කපිල බණ්ඩාර ගෙන එන වාර්තාවක්. ජපානයේ හිටපු අගමැති සින්සෝ අබේ ජපානයේ වේලාවෙන් අද 10:12 පමණ සාහසිකයෙකුගේ වෙඩි පහරකට ලක් වුණා. ඒ මැතිවරණ රැලියක් අමතමින් සිටියේදී වෙඩි තැබීම සිදු කර ඇත්තේ හිටපු නාවික හමදාස බෙලෙකුයි. වෙඩි වැදුණු විගසම හෙලිකොප්ටර් යානයක් මගින් සින්සෝ අබේ හිටපු අගමැතිවරයාව රෝහල්ගත කළා. එහිදී ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා වෛද්‍යවරුන් විශාල වෙහෙසක් දරා තිබෙනවා. හෘදය පසාරු කරගෙන ගිය උණ්ඩය සහ අධික රුධිර වාහනය නිසා මරණය සිදු වූ බව බලධාරීන් පවසනවා. සින්සෝ අබේ අගමැතිවරයාව සිටි අවධියේදී සිසුන් විශාල සංඛ්‍යාවකට ජපානයට පැමිණීමට ඉඩ ප්‍රස්ථා සලසා දුන්නා. ඔහුගේ අභාවය සැලවූ වහම බොහෝ සිසුන් සිය කනගාටුව හා ශෝකය පළ කරන්නට වුණා. විශේෂයෙන් ශ්‍රී ලාංකිකයින් ලෙස අප මේ මොහොතේ අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිනවා. මම කපිල බණ්ඩාර ජපානයේ සිට. මේ අතර හිටපු අගමැති සින්ෂෝ අබේගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දේශපාලඥයින් ඇතුළු ලෝක නායකයින් සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.
කැලණිය විශ්වවිද්‍යාලයේ සිට කොළඹ කොටුව දක්වා පැමිණි අන්තරේ සිසුන්ට අද කොළඹ කොටුව ප්‍රදේශයේදී පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. හෙට පැවැත්වෙන විරෝධතාවයට සහය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය අද කැලණිය විශ්වවිද්‍යාලයේ අසලින් සිය විරෝධතා පාගමන ආරම්භ කළා. එම විරෝධතාකරුවන් පසුව කොළඹ කොටුව ප්‍රදේශයට පැමිණියා. එහිදී අන්තරේ සිසුන් නැතුළු විරෝධතාකරුවන්ට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. ගාලු මෝදර ආදරය අරගලයට හෙටට මාස 3ක් සපිරෙනවා. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොළඹ අරගල භූමියට ජනතාව පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. අරගලයට විවිධ ජන සංවිධාන දේශපාලන පක්ෂ සිය සහාය පළ කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම අරගලය සාමකාමීව පවත්වන ලෙසයි කොළඹ නීතිඥ සංගමය සහ පොලිසිය ඉල්ලා සිටින්නේ. ගෝඨාගෝගම අරගලයට හෙට දිනට මාස 3ක් සපිරෙනවා. ඒ අනුව හෙට දින දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ජනතාව අරගල භූමිය වෙත පැමිණෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙලෙස හෙට දිනේ පැවැත්වෙන අරගලය සාමකාමීව පවත්වන ලෙසයි නීතිඥ සංගමය සහ පොලිසිය ඉල්ලා සිටින්නේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමය විශ්වාස කරන්නේ සියලු ഘോഷණ සාමකාමී වෙන්න ඕනේ කියලා. ඒ වගේම තමයි හැම පුද්ගලයෙක්ටම විසම්මුතිය අයිතියටත් ගරු කරන්න ඕනේ කියලා උද්ඝෝෂණවල යෙදෙන අය විශේෂයෙන් වග බලා ගන්න ඕනේ. කිසිම ආකාරයකින් ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත නොවෙන්න සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී සිටින්න එකත් බුද්ධාංශ විසිනුත් වාර්තා කරලා තියෙනවා. කොළඹ ප්‍රදේශයට මහජන විරෝධතාවයන් සඳහා මහජනතාව පැමිණීමට කටයුතු කරන බවට මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඔබගේ විරෝධතාවයන් ප්‍රචණ්ඩකාරීත්වයට කලහකාරීත්වයට යොමු වුණොත් එහිදී පොලිසියට සිදු වෙනවා යම් කිසි ආකාරයකට නීත්‍යානුකූලව නීතියේ රාමුව ඇතුළත මේ අතර උද්ඝෝෂණ පවත්වනවා නම් ඒ සාමකාමීව සිදුකරන ලෙස ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපති ජූලි චංග් පවසනවා. ප්‍රචණ්ඩත්වය පිළිතුරක් නොවන බවත් සාමකාමී විරෝධතාකරුවන්ට සිය විරෝධය දැක්වීම සඳහා ඉඩ සහ ආරක්ෂාව ලබා දෙන ලෙස හමුදාවට සහ පොලීසියට මතක් කර දෙන බවයි ඇය සඳහන් කරන්නේ. මේ අතර හෙට දින සංවිධානය කර ඇති ජනතා අරගලයට සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් පූර්ණ ආශිර්වාදය සහ සහයෝගය නොපිරිහෙලා ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මේ අතර අරගලය වෙනුවෙන් කොළඹට පැමිණෙන ජනතාවගෙන් එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලා සිටින්නේ සාමකාමීව විරෝධතාවය නිරත වන ලෙසයි. විරෝධය පළ කිරීමට ජනතාවට ඇති මූලික අයිතිවාසිකම් පිරිකන්නා අතර සාමකාමී විරෝධතාවයන්ට කිසිදු බාධාවක් අවහිරයක් නොමැතිව නිදහසේ කරගෙන යාමට අවස්ථාවද තිබිය යුතු බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරනවා. හෙට දිනේ පැවැත්වෙන ජනතා අරගලයට සහය දක්වන බවයි විවිධ ජන සංවිධාන මෙන්ම ජනතාව පවසන්නේ. ජූනි 9 වෙනිදා කොළඹට මුළු ලංකාවම එක්රොක් වෙනවා. රටේ ආරක්ෂක කොයි වෙලාවෙවත් ජනතාව දිහාට තුවක්කුව දික් කරන්න රාජපක්ෂලගේ ප්ලෑන් වල කොටස් කරුවෙක් වෙන්නට එපා. මේ අරගලය සාමකාමී වීමම තමයි රාජපක්ෂලට ගෙදර යන්න වෙච්ච හේතුව. ගාන්දිලා වගේ සාමකාමීව මේ අරගලය දිනන්න ඔබත් එක් වෙන්න. අපිට තියෙන විශාලතම ආයුධය තමයි අපේ ජනතා හඬ. ආදරෙන් සාමයෙන් අපේ අනාගතය වෙනුවෙන් ගෙදරින් සිළු දනාටම පාරට බහින්න කියලා අපි ආරාධනා කරනවා. ඉල්ලා හිටිනවා. අරගල ජය වේවා. සියලුම ගොවි ජනතාවට අපි ආරාධනා කරනවා 9 වෙනිදාට උදේ පාන්දරම උදැල්ල කරේ තියාගෙන එන්න කොළඹට.
මේක වෙනස් කරන්න ඕන මේ සිස්ටම් එක. දෙක ගාලා හිට අපි යනවා අරගලේ. ඒක තමයි ජාතිය අන්තිම දෙකෙන් එකක් මේ වෙන්න ඕන දේ. ඒ හින්දා මේකට එඩිටරෝ හැම එක්කහටම කියන්නේ සහභාගී වෙන්න ඕනි. පාරට වරෙල්ලා. 69ම දුන්නනේ. උන් යවන්නත් වරෙල්ලා. කොළඹට අනිවාර්යයෙන්ම ඔක්කොම ලෙන්න ඕනේ. මේ මිනිස්සු නිදියගෙන හිරිවැටිලා ඉන්න නරකයි. අපි අපේ රට බේර ගන්න ඕනේ. හෙට අරගලේට 9 දා අනිවාර්යෙන් මේ කොළඹට පවුල් පිටින් එන්න ඕනේ. අපේ සල්ලි වලින් ජීවත් වෙන හමුදා පොලිසිය ඔක්කොම අපිට ගහයි. ඒත් අපි එන්න ඕනේ අපේ විරෝධ දක්වන්න. ඇමරිකානු කළු ජනාධිපති කෙනෙක් හිටියා මාටින් ලූතකින් කියලා. එයා කිව්වා දවසක් ආණ්ඩුවක් ජනතාවට බිය වෙනවා නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදී. ජනතාව ආණ්ඩුවට බිය වෙනවා නම් ඒක ඒක ඒකාධිපති බියරුව. ජනතාව වීදි බහින්න ඕනේ. මිනිසුන්ගේ පරමාධිපතිය තියෙන එතන තමයි. අරගලේ ජය වේවා. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පොදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම ඇතුළු කරුණු හයකින් සමන්විත සෙන්කඩගල ප්‍රකාශනය අද එළිදැක්වුවා. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා එමගින් ජනතාව පත්ව තිබෙන දුක්ඛදායක තත්ත්වය නිම කිරීම සඳහා සර්ව ආගමික නායකින් විද්වතුන් වෘත්තිකයින් ව්‍යවසායික ප්‍රජාව යනාදී සියලුම පාර්ශ්වයන්ට එකඟ විය හැකි ආකාරයේ පොදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම ඇතුළු කරුණු හයකින් සමන්විත සෙන්කඩගල ප්‍රකාශනය අද ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මහමළුවේ පිහිටි වීර මොනරවිල කැප්පිටිපොළ පිළිරුව ඉදිරිපිටදී පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන් විසින් මෙම ප්‍රකාශනය ඉදිරිපත් කළ අතර එම අවස්ථාවට කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, පූජ්‍ය මහාචාර්ය අකුරැටියේ නන්ද හිමියන්, අගලකඩ සිරිසුමන හිමියන් ඇතුළු මහා සංඝරත්නයද සෙසු ආගමික නායකින්ද සිවිල් සංවිධාන නියෝජිතින්ද සහභාගී වුණා. ගෝඨාභය රාජපක්ෂ තමන් විසින් මාලිගා කුමන්ත්‍රණයකින් පත් කරගන්නාලද අගමැතිවරයා සමගම ඉල්ලා සිටිය යුතුයි. ඒ පණිවිඩය අපි අතිපූජනීය මහානායක මාහිමියන් වහන්සේලාගේ ආශිර්වාදයේ පෙරටුව සෙන්කඩගල ප්‍රකාශනය මගින් ඉදිරිපත් කරන්නට යෙදුණා. අද මේ වන විට මහා සංඝයා වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් උපවාස කරන්න පටන් අරගෙන තියෙනවා. හෙට දවසේ දසදහස් ගණනින් නෙවෙයි ලක්ෂ ගණනින් ජනතාව පාරට බහලා කියන්නේ මෙන්න මේ පණිවිඩය. ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට සහ රජයට දේශපාලන ලෝකයෙන් පිටත් කරන්නට පයින් ගහන්නට කටයුතු කරන එකට වඩා මෙතන තියෙන්නේ නව ආරම්භයක අවශ්‍යතාවය හැමෝටම කියා දීමේ වැදගත්කමයි අපිට කරන්න ඕන. ඒ නිසා කරුණා කරලා සියලු දෙනාම තේරුම් ගන්න අපි මේ කරන දේ මේ රටට තියෙන ලොකුම ආදරය නිසා තමයි අපි මේ දේ කරන්නේ. ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් තවමත් රට පුරා විරෝධතා පැවැත්වෙනවා. සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් අද නිදහස් චතුරස්‍රයේ ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ ආණ්ඩුවට විරෝධය පළ කරමින් මේ රට නැත්තර නැති කරලා තවත් ඉන්නේ ඇයි? ඕගොල්ලෝ යන්න. ලේ දැක්ක හොඳටම ඇති, ගිනි දැක්ක හොඳටම ඇති. කරුණා කරලා යන්න කියන එක තමයි අපි ඉල්ලන්නේ. මිනිස්සු මරාගෙන බලයට පත් වෙච්ච ආණ්ඩුවක් මේක. ඒකයි මිනිහගේ වේදනාව තේරෙන්නේ නැත්තේ. අපි මුලින්ම සින්දුවක් ගේව දැන් සපද කියලා. එතකොට ආණ්ඩුව වෙන කවුරුත් කිසිම දෙයක් කතා කරවද ඇති කාලයක්. ඒ කාලේ මේ හැමදේම තේරිච්ච නිසායි අපි ඒ කාලේ තමයි මේ දේවල් කියන්න පටන් ගත්තේ. මම කියන්නේ සත්තුන්ටත් වඩා අන්ත නින්දිත පාලකෙක් ඉන්නේ. අපි හැමෝම මේක කරන අරගලේ නවත්තන්න හොඳ නැහැ. යන්නේ නැත්තම් මොකද කරන්න ඕනේ? හෙට අපි ඔක්කොම එකතු වෙනවා එළවන්න. කරන්න දෙයක් නැහැ. සෝරි. අරගලේට ජය වේවා. කියන්නේ කොළඹට එන තෙල් නැත්තම් අඩුම තරමේ ගෙදරින් හරි එළියට බහින්න පාරට හරි එන්න. ඕගලන්ට මේක කරන්න බෑ. ඕගොල්ලෝ කරුණා කරලා මෙතනින් අයින් වෙන්න. ගුරු විදුහල්පතිවරුන්ගේ සංගමය අද මහනුවරදී දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. මහනුවර පැරණි පෙරදිනේ පාරේ සිට ගුරු සංගම් නියෝජිතයින් මධ්‍යම පළාත් අධ්‍යාපන කාර්යාලය වෙත සිය විරෝධය දක්වමින් පැමිණියා. පාසල් අධ්‍යාපනයට නිසිතැන ලබා දෙන ලෙසයි ගුරු සංගම් ඉල්ලා සිටියේ. වැලිමඩ නගරයේදීත් දැවැන්ත විරෝධතාවයක් පැවැත්වුණා. අම්බලංගොඩ ගුරු සංගම්ද අද අම්බලංගොඩ නගරයේදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. වරෙල්ලා! රෝද බෙන්දගෙන වරෙල්ලා! මේක නවුල! එලා!
පවතින ආණ්ඩුවට gedara yana ලෙස බල කරමින් ගල්කමුවේදී විරෝධතාවයක් පැවැත්තුණා. ගුරු විදුහල්පති එකමුතුව මෙය සංවිධානය කර තිබුණා. නායක ආරං ගාලකොමින් නායක ආරං ගාලකොමින් ආරේ යංග දෙලුත් නැතේ උයන්කන්න ගෑස් නැතේ හෙට දින පැවැත්වෙන විරෝධතාවයන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගී වන්නේ නැති නමුත් පක්ෂයේ ආශිර්වාදයේ තිබෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. වත්මන් ආණ්ඩුවේ සහ යාපාලන ආණ්ඩුවේ එකම වෙනස වන්නේ නිසි කලමනාකාරීත්වයක් තිබීම බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. දැන් අලුතෙන්ම පත්වෙච්ච ඇමතිවරයා ඊයේ පෙරේදා අගමැතිවරයාට ප්‍රහාරයක් එල්ල කළා. මට පේන්නේ මම ප්‍රවෘත්ති සාකච්ඡාවලදීම කිව්වා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට අගමැති පුටුවේ මාස 3කට වැඩිය ඉඳ හම්බෙන්නේ නැහැ කියලා මම ටිකක් මීට මාසෙකට විතර කලින් කිව්වා. ඒ දේ සිද්ධ වෙයි කියලා අපිට දැන් පැහැදිලිව පේනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපි සහභාගී වෙන්නේ නැහැ. ඒ මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුට මේ සම්බන්ධයෙන් අපිට ඇත්තට පැහැදිලි ආරාධනයකුත් නැහැ. නමුත් ඒ උල්ලන්ගේ ආශිර්වාදයේ තිබෙනවා. දැන් මගේ රජේ කාලේ කොළොන්නාවේ කුණුකන්ද කඩා වැටලා කීප දිනක් මිය ගියා. ඒ වගේම අරණායක විශාල නායෑමක් සිද්ධ වුණා. ඒ වගේම පාසු ප්‍රහාරය ඇති වුණා. පාසු ප්‍රහාරය සම්බන්ධයෙන් උත් මට මොන විදිහේ චෝදනා කළත් ඒ කිසිම චෝදනාවක් පිළිගන්න ලෑස්තිත් නැහැ. මම ඒවා ප්‍රතික්ෂේප කරනවා. මම වැරදිකාරයෙක් නෙවෙයි. ප්‍රභාකරන්ගේ අන්තිම සති දෙකෙත් අවසාන සටනේ මමයි ආරක්ෂක ඇමති හිටියේ කියලා මං හිතන්නේ තමයි ඔබ කවුරුත් දන්නවා. රටේ නායකයෝ කවුරුවත් රටේ හිටියේ නැහැ. ඔක්කොම රටෙන් ගියා යන්න. මගේ ආණ්ඩුව අතරේ සහ මේ ආණ්ඩුව අතරේ බරපතල වෙනසක් තිබෙනවා. වැඩ කළමනාකරණය සහ සැලසුම් කිරීමක් ප්‍රශ්නයක් ඇතිවීම විට මේ ආණ්ඩුවේ නැහැ. ප්‍රශ්නත් තමන්ම හදා ගන්නවා. තමන්ටම ඒවා විසඳා ගන්න බැරුව ගිහින් තිබෙනවා. මේ වන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය වෙතයි දැන් අවධානය. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඊයේ සිය කන්සර්වේටිව් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වුණා. එසේම නව අගමැතිවරයෙකු පත්වන තෙක් තව මාස කිහිපයක් අගමැති ලෙස කටයුතු කරනවා. නමුත් දැන් විපක්ෂය සේම ඔහුගේ පක්ෂයේ බහුතරයත් පවසන්නේ අගමැතිකමනුත් වහාම යන්න කියලයි. කොවිඩ් නීති කඩ කරමින් බොරිස් ජොන්සන් සාදයක් පැවැත්තුවා. ඒ ඔහුගේ නිල නිවසේදී පරීක්ෂණ අවසානයේ පවුම් 50ක දඩයක්ද නියම කෙරුණා. ඉන් ආරම්භ වූ බිඳවැටීම අවසානයේට නතර වුණේ ක්‍රිස් පීචර් ළඟයි. ක්‍රිස් පීචර් කියන්නේ බොරිස් ජොන්සන්ගේ පක්ෂයේ පරිපාලන නිලධාරියා. ඔහුට අපචාර චෝදනාවක් එල්ල වුණා. එම චෝදනාව හමුවේ අගමැති බොරිස් ජොන්සන් ඔහුව ආරක්ෂා කරන ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කළේ. මේ නිසා බොරිස් ජොන්සන්ට ඔහුගේම පක්ෂයේ ජේස්ටින්ගෙන් දැඩි සහ ඍජු විරෝධයක් එල්ල වුණා. රිෂි සුනිත් කියන්නේ මුදල් ඇමතිවරයා. සෞඛ්‍ය ඇමති සජිත් ජවාඩ් මේ දෙන්නම බොහොම බලගතු ඇමති දුර දැරුවේ. බොරිස් ජොන්සන්ට මේ දෙන්නම විරෝධය පළ කරලා ඉල්ලා අස්වුණා. ඒ සමගම 2020-30 වනතෙක් ඉන්නට පෙරුම් පිරූ බොරිස් ජොන්සන්ට ගෙදර යන්න වුණා. ඇත්තටම බොරිස් ජොන්සන්ට විරුද්ධ වුණේ ඔහුගේම පක්ෂය. විපක්ෂයටත් වඩා සිය ගුණයක් විරුද්ධ වුණේ ඔහුගේම පක්ෂය. ඒ තමයි ශිෂ්ට සම්පන්න මානව හිතවාදී ජනතා හිතවාදී දේශපාලනය. ටෙලිවැකිය මෙතනින් ආරම්භ කළේ අප ඉන්නේ මොනතරම් දුරින්ද, අප ඉන්නේ ඊට මොනතරම් ඈතින්ද යන්න ඔබට මට තීරුම් ගැනීමට ඉඩ සලස්වා ගැනීම සඳහාමයි. අපේ දේශපාලනඥින්ට අධිකරණයේ දඬුවම් දී තිබියදීත් පවා ඇපිල් කරලා ආයේ පාර්ලිමේන්තු ඇවිත් රටටම බණ කියනවා. ඡන්ද 35000ක් අරගෙන පක්ෂයත් පරද්දලා ඒත් නායකත්වයේ දාලා යන්නෙත් නැතුව අන්තිමට අගමැතිත් වෙනවා. රටේම ජනතාව යන්න කියද්දි ආගමික නායකින් යන්න කියද්දි යනවා තියා ඒ ගැන හිතන්නේවත් නැතුව
සාර්ථක වෙනකන් ඉඳලා අසාර්ථක ජනාධිපතිවරයෙක් යන්න හදනවා. සාමකාමී අරගලයකට යකඩපොළු එක්ක මැරීන් එවලා ගහලා තුවාල කරලා අදත් යහමින් වැජබෙනවා. හොරකම් දූෂණ වංචා අතේ මාට්ටු වෙලා තියෙද්දි දඬුවම් නැතුව සතුටින් ජීවත් වෙනවා. මේ තමයි ලංකාව. බ්‍රිතාන්‍යයේ එහෙම වුණාට මෙහෙ එහෙම වෙන්නේ නෑ කියලා තමයි ඉතින් කියන්නම වෙන්නේ. දැන් රටම ලොක්ඩවුන්, නිල නොවන ඇඳිරි නීතියක් තියෙන්නේ. අපේ ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදය දැන් ක්‍රියාත්මකයි. ඉන්ධන ගැන කතාව අහපුවම අපට තව කොපමණ දවසක් ජීවත් වෙන්න වාසනාව තියෙයිද කියලා හිතාගන්නවත් බැහැ. ඛනිජ තෙල් සංස්ථාව සතුව රුපියල් නැහැ. රුපියල් බිලියන 217ක් මහභාණ්ඩාගාරයෙන් ඉන්ලනවා. රජය සතුව ඩොලර් නැහැ. අන්තිමට රුපියලුත් අච්චු ගහන්න වෙන තැනට මහබැංකුව වැටිලා. මහබැංකුව කියන විදිහට උද්ධමනය ලබන මාස දෙක ඇතුළත 70% පනින්න පුළුවන්ලු. උද්ධමනය කියලා කියන්නේ ආහාර සහ සේවාවල මිල ඉහළ යාම. දැන්ටමත් අපේ රටේ උද්ධමනය 100%-122%ක් විතර වෙනවා කියලා තමයි ජාත්‍යන්තර ආර්ථික විශේෂඥින්ගේ මතය. තෙල් පෝලිම් වල මැරෙනවා. ඒ වගේමයි මරා ගන්නවා. පාස්පෝර්ට් පෝලිමේ සිටි ගැබිනිමවක් පෝලිමේදී දරු ප්‍රසූතියට අමාරු වෙනවා. 160ක පමණ ජනතාවක් ඊළඟ ආහාර වේල ගැන විශ්වාසයක් නැතුව කුසගින්නේ ඉන්නවා කියලා ලෝක ආහාර වැඩසටහන කියනවා. මේ සියල්ල මෙසේ වෙද්දි රනිල්ට හිනා, ගෝඨාභයට හිනා. අලුතෙන් ආපු ඇමති ධම්මික රනිල්ට යන්න කියනවා. ඒ ඩොලර් ගේන සැලැස්මක් නැති නිසාලු. ඒ අතර වාරේ රනිල්ගේ අය කියනවා ධම්මිකගේ කැසිනෝ ව්‍යාපාරයේ බදු කතාව රනිල් ඇද්ද නිසා රනිල් එක්ක තරහ ගිහිල්ලලු. දැන් ඇත්තටම එකක් පැහැදිලිනේ නේද? මේ කාගේ කාගෙත් කිල්ලෝටවල හුණු. ඒ වගේමයි ඔබත් මමත් පෝලිම්බල දහදුක් විඳිද්දී දරාගන්න බැරි බඩුමිල, ඖෂධ හිඟේ, ආහාර හිඟේ මේ සියල්ල අපිව තලද්දි පෙලද්දි ගෝඨාභයලගේ, රනිල්ලගේ, මහින්දලගේ, ධම්මිකලගේ ප්‍රශ්න නෙමෙයි ඒවා. ප්‍රශ්නේ ඔවුන්ගේ නොව ඔබගේ සහ මගේ බව තේරුම් ගන්න. පෝලිම්බල මියන්නේ සහ ගහමරාගන්නේ අපි අපිමයි, සාමාන්‍ය මිනිස්සුමයි. ප්‍රශ්නේ තමන්ගේ නොවන තාක් පිළිතුර දාර්ශනිකයිනේ. ඒ අය හැමෝගෙම පිළිතුරු දැන් හරිම දාර්ශනිකයි. සැබෑවටම මේ රට මේ තරමටම හෝ අවදි කළේ මේ රටේ දේශපාලනඥින්ට අඩියක් දෙකක් පස්සට ගන්න සිද්ධ වුණේ මීට මාස 3කට පෙර ඇරඹී ගාලු මෝදර ගෝටා ගෝගමයි. කිසිදු අරගලයක් නිර්පාක්ෂික නැහැ. අරගලය පාක්ෂිකද නිර්පාක්ෂිකද කියන එක නෙවෙයි වැදගත්. තර්කයේ එතන නෙමෙයි තියෙන්නේ, අරමුණ කුමක්ද කියන එකේ. මේ රටේ යම් සාධාරණ අවදිවීමක් ඇති කලේම මේ ගෝටා ගෝගමයි. ගෝටා ගෝගම ආරම්භ වෙලා හෙටට මාස 3යි. ගෝටා ගෝගමට පහර දීලා හෙටට මාස 2යි. ගෝටා ගෝගමට එල්ල කළ නින්දිත ප්‍රහාරය සේම රට පුරා වූ ගිනි තැබීම්ද කිසිසේත්ම අප එදා අනුමත කළෙත් නැහැ, අද අනුමත කරන්නෙත් නැහැ, හෙට අනුමත කරන්න සූදානමුත් නැහැ. ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න බැරි බව පරම සත්‍යයක්. හෙට රට පුරා ජනතාවම කොළඹට එක්වීමට සැලසුම් කරනවා. ආණ්ඩුව ඒකට හොඳටම පහුගිය දවස් ටිකේම බය වුණා. එක එක ජාතියේ දේවල් කළා. සමහරු කියන විදිහට මේ දවස්වල තියෙන තෙල් ටික බෙදන්නෙත් නැත්තේ ඒ නිසා වෙන්නට ඕනේ. ඒ වගේම තමයි අර පෙට්‍රල් බෝම්බ හදලා ගහන්න හදනවා කියලා කතාවකුත් එළියට ගෙනාවා. ඊටත් වඩා අධිකරණයට ගිහිල්ලා වාර්ණ නියෝග ඉල්ලුවා. දැන් සැල්ල නිෂ්පලයි. හෙට ජනතා විරෝධයට ගෝඨාභය සහ රනිල්ට මුහුණ දීමට සිද්ධ වෙනවා. එකම ප්‍රශ්නය මේ බීරි අලින්ට ඇහෙයිද කියන එකයි. අර ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකු නිසා යන්න කියන එක තේරෙන්නේ නැති මේ නායකිනුත් ටයිකෝට් ඇන්දට බොරිස් ජොන්සන්ලා වගේ වෙන්න මේ ආත්මයට බැරි බව අද ටෙලිවැකියෙන් මතක් කරනවා. එනිසාම අවසාන වශයෙන් ඉල්ලන්නේ කරුණා කරලා දැන් ඇති ගෝඨාභය සහ රනිල් ඔගොල්ලෝ පුළුවන් කණ්ඩායමකට දීලා දැන් යන්න. විශේෂයෙන්ම මතක තියාගන්න රාජපක්ෂලා ඉන්න තුරාවට ජාත්‍යන්තරයේ සල්ලි දෙන්න, උදව් වෙන්න, ආධාර දෙන්න දැන් මර බයයි කියලා. ඒ
තරමටම ඔබව ලෝකෙට හොරු ලෙස නම්බෙලා ඉවරයි. ඒ තරමටම ලෝකය දන්නවා මේ රටේ පාලකය හොරා කනවා දූෂිතයි කියලා. ගාල්ල ප්‍රදේශයේ ඉන්ධන පෙරවුම් හලක ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන් තවත් පුද්ගලින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඉන්ධන නිසා අදත් ප්‍රදේශ කිහිපයකම උණුසුම් තත්ත්වයන් වාර්තා වුණා. ගාල්ල මාගල්ල ප්‍රදේශයේ ඉන්ධන පෙරවුම් හලකදී තරුණයෙකු ඝාතනය කිරීමට අදාළව පුද්ගලින් හත් දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අදාළ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාද ඒ අතර වන බවයි පොලිසිය සඳහන් කළේ. ඊයේ රාත්‍රියේදී ඉන්ධන පෝලිමට ආ පිටිසක් පෝලිම් පැනීමේ සිදුවීමක් මුල් කරගෙනමනුයි මෙම ගැටුම හටගෙන ඇත්තේ. ඉන් ගාල්ල වංචාවල ප්‍රදේශයේ පදිංචි අමිල සාලින්ද නැමැති 25 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා. තවත් පුද්ගලින් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. දින පහකට පසු බණ්ඩාරගම පානදුර මාර්ගයේ පිරුම් හලට ඉන්ධන ලැබීමත් සමග උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. ඒ ඇතැම් පිරිස් විවිධ තර්ජන කරමින් මුදල් වලට වාහන පෝලිමට එක් කිරීමට විරෝධය පළ කරමින් ඉන්ධන ගැටලුවක් මුල් කරගනිමින් බලංගොඩ ප්‍රදේශයේද උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. දින 7කින් පසුවයි බලංගොඩ පිරවුම් හලට ඉන්ධන ලැබී තිබුණේ. අපි කාටවත් ණය වුණෙත් නැහනේ අන්තිම අපිටම උනේ ගලින්නේ ලබා දෙන ලෙස ඉල්ලමින් මහනුවර ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අද විරෝධතාවයෙන් නිරත වුණා. තෙල් නැහැ කියලා සෙට් අයිතිකාරයා කියනවා. මේ අතර IOC සමාගම සිය ඉන්ධන පිරවුම් හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අද සහ හෙට දිනේ සිදු නොකිරීමට තීරණය කර තිබෙනවා. සිය ඉන්ධන පිරවුම් හල් සඳහා ඉන්ධන නිකුත් කිරීම සඳුදා සිට නැවත සිදු කරන බවයි එම සමාගම පවසන්නේ. ඉන්ධන ගැටලුවත් සමග මේ වන විට ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම එන හිට අවසන්. මේ නිසා ජනතාව පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. බස් ධාවනය වගේම දුම්රිය ධාවනයත් අඩාලයි. රට ඇදෙන්නේ මුන් ඉන්නවා මුන් යන්න ඕනේ කොන්ද පණ නැති උන් ටිකක් ඉන්නේ උන්දල කන්න දෙන්නේ අපි අපේ ළමයිට කන්න දෙන්නේ බෑ මේ නාලාවන්නේ මචන් නාගෙන ඉන්න ඕනේ රටට ඇයි ඉතින් ජීවන එන්න දෙන්නේ එන්න විදියක් නැහැනේ කොහොමද දෙන්නේ රට தත්ත්වය ඕම තමයි ඉතින් පවතින ඉන්ධන අර්බුදය හමුවේ දිහිවර ජනතාව මුහුණ දී ඇති ගැටලුවලට කඩිනම් සහන දෙන්නේයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙනවා පසුගිය බදාදා පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිලීප් වේදාරච්චි සහ මයන්ත දිසානායක ඉන්ධන අර්බුදයේ හේතුවෙන් දීවර ජනතාව මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව කරුණු ඉදිරිපත් කළා. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සියලු පාර්ශ්වවල සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට එදිනම දිනයක් ලබා දුන්නා. ඒ අනුව අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සියලු පාර්ශ්වවල සහභාගීත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වුණා. එහිදී ඉන්ධන අර්බුදයත් සමග දීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු පිළිබඳව කනිජ තෙල් අමාත්‍ය කංචන විජය සේකර පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අනුව දීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ කනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමටත් දීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලුවලට සහන දීම වෙනුවෙන් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙනවා. මේ වන විට පිස් උදානම් කරලා තිබෙනවා 12 වෙනිදා ඉඳලා තමයි අපි සැලසුම සකස් කරලා තිබෙන්නේ අඛණ්ඩව අත්‍යවශ්‍ය සේවාන් වලට අවශ්‍ය ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙල. ඒ අනුව අග්‍රාමාත්‍යතුමනි අපිට අපි බලාපොරොත්තු වෙනවා 12 වෙනිදා
ඉඳලා මෙට්‍රික් ටොන් 4000ක පමණ ප්‍රමාණයක් දෛනිකව ඩීසල් වශයෙන් වෙළඳපොළට නිකුත් කරන්න දීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපතිතුමා සාමාන්‍ය අධිකාරීතුමා දෙන සැලසුම අනුව අපි 12 වෙනිදා ඉඳලා ක්‍රියාත්මක කරනවා දැනටත් අපි මේ පහුගිය දින කීපෙත් ඩීසල් අපි ලබා දීමට කටයුතු කරා සමහර තැන්වලදී අඩුපාඩු වෙලා තියෙනවා නමුත් අපි දෛනිකව පුළුවන් තරම් අත්‍යවශ්‍ය සේවාවක් හැටියට දීවර කර්මාන්තය යොදාගෙන තිබෙනවා ඉරාන තානාපතිවරයා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වුණා. ශ්‍රී ලංකාවේ තේ අපනයනයට සමගාමීව තෙල් හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. වෙළඳ සහ ආයෝජන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද්විපාක්ෂික සම්බන්ධතා වර්ධනය කර ගැනීමට සහාය වන බව ඉරාන තානාපති හෂේම් අෂ්ෂාසාදේ පවසනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ තේ අපනයනයට සමගාමීව තෙල් හුවමාරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා. මේ අතර ඉන්ධන ගෑස් ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමට සැලසුම් කර ඇති අතර පවතින තත්ත්වය දින කිහිපයක් ඇතුළත විසඳන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ඉතා සාර්ථක වී ඇති අතර ඉදිරි සති කිහිපය ඇතුළත එම ණය ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සැකසී තිබෙනවා. පසුගිය සති කිහිපය තුළ රාජ්‍ය නායකින් සමග දුරකථනය මගින් මෙන්ම බොහෝ රටවල තානාපතිවරුන් සමග සාකච්ඡා කර එම රටවල සහාය ගැනීමට කටයුතු කෙරෙනු බවද ජනාධිපති විසිදෙවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති සාලිය පීරිස් අද කරුණු පැහැදිලි කළා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවක් හඳුන්වලා දීලා තියෙනවා 22 සංශෝධනයේ පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන ආණ්ඩු පක්ෂයට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සභාව තමයි ප්‍රධාන ධූරවලට පත් කිරීම අනුමත කරන්න යන්නේ. විනිශ්චකාරවරු, ජ්‍යෙෂ්ඨ විනිශ්චකාරවරු, නීතිපතිවරයා, පොලිස්පතිවරයා, විගණකාධිපතිවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන නැත්තම් ඒ පත් කරන්න යන ආයතනවල ස්වාධීනභාවය ගැනත් ප්‍රශ්නයක් මතුවේ. මේ රටේ යම් ක්‍රමේ වෙනසක් ඉල්ලන අයගේ බලාපොරොත්තු වෙන්නේ වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ජනාධිපති ධූරයේ බලතල වලට යම් සීමාවක් නැති කරන්න. නමුත් මේ අන්තරික විධිවිධාන හේතුවෙන් ජනාධිපතිවරයාගේ බලතල සීමා වෙන්නේ නැහැ. 22 ව්‍යවස්ථා සංශෝධනයේ සැබෑ අරමුණු සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමේ යෝජනා රජය විසින් ක්‍රියාත්මක කර යුතුයි කියන එක තමයි අපේ මතේ. විශේෂයෙන්ම අපි යෝජනා කරලා තියෙනවා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් සමන්විත රජයක් පිහිටවන්න ඕනේ කියලා. අපි ඉල්ලා සිටින්නේ 22 සංශෝධනයේ අපි යෝජනා කරලා තියෙන ආකාරයට වෙනස් කරලා සම්මත කරන්න කියලා. එහෙම වෙනස් කරන්නේ නැතුව මේ 22 සංශෝධනයේ ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට වෙන්නේ නැහැ කියන එක තමයි අපේ මතය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිදු කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අද අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මෙලෙස අදහස් පළ කළා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කරපු යෝජනාව තමයි ආණ්ඩුකාරවරු පත් කිරීම, තානාපති සේවයේ උදවිය පත් කිරීම, අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත පමණක් සිදු කළ යුතුයි කියලා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරු පළාත්වලට පත් කිරීමට ජනාධිපතිවරයාට තිබෙන බලය අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත සිදු කළ යුතුයයි කියලා විපක්ෂය ඉදිරිපත් කරපු 21 සංශෝධනයේ තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු කරලා තියෙනවා ඒ සංශෝධනය සම්මත කරගන්නවා නම් නීතියක් බවට පත් කරන්න ඕන නම් අනිවාර්ය ලෙස ජනමත විචාරණයකට යා යුතුයි කියලා. ජනාධිපතිවරයාට සිරකරුවන්ට වැරදිකරුවන්ට සමාව දීම සම්බන්ධයෙන් කාරණේදී ඒ සම්බන්ධව විවස්ථාදායක සභාවේ අනුමැතිය ලබා ගන්න ඕනේ කියලා. විවස්ථාදායක සභාව විධායක කාර්ය කාර්යයන්ට සම්බන්ධ වෙන ආයතනයක් නෙවෙයි. එතකොට ඒකට සඳහා යම් කිසි ක්‍රමවේදයක් අවශ්‍ය නම් ඒකට ඒක සාමාන්‍ය නීතියකින් හෝ ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා චක්‍රලේඛනයක් මගින් අපි කරන්න ඕන. ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කරන්න ඕන එකක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම සියලුම කොමිෂන් සභාවල තිබෙන වගකීම සහ පාරිදෘශ්‍යභාවය ස්වාධීනභාවයට අදාළ විධිවිධාන තමයි මේ හැම එකකින්ම ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒත් ප්‍රමාණය මදි කියලා කියනවා නම් එහෙනම් කියන්න ඕන අපිට අහවල් කොන්දේශය මෙන්න මේ ආකාරයට ඉදිරිපත් කරන්න කියලා. එහෙම කරා නම් අපිට සලකා බලන්න තිබුණා. එසේ නැතුව නිකම්ම විවේචනයක් විදිහට ඉදිරිපත් කරලා තියෙන එක ඒක නිවැරදි කාරණයක් නොවේ කියන එක මතක් කරන්න ඕනේ. මගේ ඉල්ලීම තමයි, මගේ යෝජනාව තමයි පක්ෂපාට ඒ වගේම පෞද්ගලික සහ පක්ෂ න්‍යාය පත්‍ර පැත්තකින් දියලා අපි අවුරුද්දක් එකට එකතු වෙලා සාමූහික ක්‍රියාදාමයක් තුළින් මේ ප්‍රශ්නේ විසඳමුයි කියන එක.
කෝප් කමිටුවේදී ඉන්ධන මිල අඩුවෙන් ලබා දිය හැකි බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළා. එය ජනතාව නොමග යවන සුළු ප්‍රකාශයක් ද යන්න වහා සොයා බලන ලෙස කෝප් කමිටුවේ සභාපතිවරයාගෙන් බලශක්ති අමාත්‍යවරයා ඉල්ලා තිබෙනවා. ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සිදු කළ මෙම ප්‍රකාශය ජනතාව නොමග යවන සුළු ප්‍රකාශයක් ද යන්න පරීක්ෂණයක් සිදු කරන ලෙසට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කෝප් කමිටුවේ සභාපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ අතර සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත අද මාධ්‍ය හමුවක් කැඳවුමින් පැවසුවේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කළ ප්‍රකාශයේ සත්‍යතාවක් පවතින බවයි. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහත්මයා කෝප් කමිටුවට ගෙනල්ලා ප්‍රශ්න කිරීමේදී ඔහු කියනවා ඉන්ධන ලීටරයකින් රුපියල් 200 ගානකින් ගසා කනවා කතන්දර ගණනාවක්. එකක් මම කියන්න ඕනි, එතුමා කියපු කතාව මම කිව්වේ ජූනි 27 වෙනිදා. සමහර නාලිකාවල කියව ගණන් එක්ක කිව්වා. මේක ඇත්ත. මේක ගසා කෑම. වරායට එන විට ගොඩ බෑමේ මිල ඒ මොහොතේ වෙන විට රුපියල් ඩොලර් 110ත් 120ත් අතරයි තිබුණේ. ඒ අනුව සමස්ත මිල මේ රුපියල් 59 රුපියල් 80 රුපියල් 36 රුපියල් 58ක් වන මේ ඉන්ධනවල බදු වලටත් අරගෙන සංස්ථාවේ ගසා කෑමේ වියදමුණුත් එකතු කරලා රුපියල් අවම 190කට දෙන්න පුළුවන්. 92 ලීටරයක් අවම 190ක් 240ක් අතර සුපර් ඩීසල් 95 92 සහ ඩීසල් වලට අඩු කරන්න පුළුවන්. අඩු විය යුතුයි. නමුත් ගන්නේ ගසා කෑමේ සූත්‍රේ. මේ ජනතාව පෙළන්න ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ග. යුරියා පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාව හෙට දිවයිනට ළඟාවීමට නියමිතව තිබෙනවා. ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් තවදුරටත් රට පුරා වගා සංග්‍රාම ක්‍රියාත්මකයි. යල කන්නේ සඳහා ඉන්දියානු ආධාරයක් ලෙස ඕමානයේ සිට පැමිණෙන යුරියා රැගත් පොහොර නෞකාවක් හෙට රාත්‍රියේදී දිවයිනට ළඟාවීමට නියමිතව තිබෙනවා. එම නෞකාවේ යුරියා පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් අඩංගු වන බවයි කමර්ෂල් පොහොර සමාගම සඳහන් කළේ. පොහොර නෞකාව පැමිණීමෙන් අනතුරුව එම පොහොර ඉතා කඩිනමින් බෙදා හරින බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා. මේ අතර රටේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් රටපුරා තවදුරටත් වගා සංග්‍රාම ආරම්භ කර තිබෙනවා. මේ මින්නේරිය රොටවැව ප්‍රදේශයේ අක්කර 15ක ලඳු කැලෑ භූමියක පවත්වාගෙන යන සාර්ථක එළවලු වගාවක්. එම වගාව හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් සහ මින්නේරිය යුද හමුදා කඳවුරු නිලධාරීන්ගේ ශ්‍රමදායකත්වයෙන් සිදු කර තිබුණා. වගාව සඳහා කාබනික පොහොර යොදාගෙන තිබීම විශේෂත්වයක්. ඉදිරි මහකන්නයට පෙර අතුරු කන්නයක් ලෙස මුංගට වගා කිරීමේ වැඩපිළිවෙලක් ත්‍රිකුණාමලයෙන් ඇරඹීමට තීරණය කර තිබෙනවා. ඒ වැව්ගම් පුබුදුව යන වැඩසටහන යටතේයි. එය නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්ගේ උපදෙස් පරිදි ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එම වැඩසටහන සැලසුම් කිරීමේ විශේෂ හමුවක් පසුකියදා පළාත් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ගෝමරන් කඩවල සහ මොරවැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල අක්කර 10ක භූමි ප්‍රමාණයක එසේ මුංගට වගා කිරීමට නියමිතයි. මේ අතර ගාල්ල ශ්‍රී සුබද්‍රාරාම විහාරස්ථානයේ නොමිලේ වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ කඩයක් ආරම්භ කර තිබෙනවා. ඒ එම විහාරස්ථානයේ වැඩවාසය කරන සාමණේර හිමිවරුන්ගේ අදහසකට අනුවයි. සාමණේර හිමිවරුන්ට දානය ලැබුණු පිරිකර මෙසේ නොමිලේ ජනතාවට ලබා දීමට කටයුතු කර තිබුණා. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායී රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.